இது எப்படி பண்றது அப்படின்னு இப்ப நான் அதை ஹஸ்ட் பண்ணுவா அதுக்கு எனக்கு எப்படி பண்றது சாக்கச்சா கராக்கு சூதாராம் தன்னை வடசுட்டானே அவசான பாகேதி தாவல் துலகா வருவிக்க அப்படி வெளி வேலைக்காரன் விஷயால நிவாவது பார்க்கிறாங்க தனி சூதாரணி சிரித்தி அப்படின்ற பிற சாக்கச்சா வாயாக்கள் பார்க்கணும் எதுவுமே மீனடத்துல நதிபர்ல நீதிஹா நதிபர்ல வீரதாம்பியாமல பாட்டத்தை கேட்பாங்க தர்மக்கிரி மட்டாய் பலாபுரத்து வெண்ணி எவெருவே சீதா மகௌரவே நாராதனா கரு சிறினவா அதிரேக்கமத்தி வர்ண கொமசாரி நீதி விமர்சனா சரசும் சீன்கக குளிராத்தன ಕೌಟಾರಿಸುಮ್ಯಾತರು ಅದರಿಂದ ಸಾರ್ವಜನಿಕ ಸೇರುಮನ ಜನಮಾಧ್ಯದೇವಿ ಮಹಾತ್ಮ ಮಹಾತ್ಮೀಗೆ ಅವಸರಾಯ ಮತ್ತು ಮಹಾತ್ಮಕಾಮಿ ಲಕ್ಷ್ಮಣ ನೀತಿಯ ನದಿವರ್ಣ ವೇದನ್ಯಾಮನೆ ತಿರುಗಿ ಪಾಂಡವ ಸಂಬಂಧ ಸಾಕಾಚಾಕರಣ ನದಿವರ್ಣ ನೀತಿಯ ಮುಳಿಮಗ ಮೆತ್ವರ್ಣ ನೀತಿಯ ಸಂಬಂಧ ಕಥಾಕರು ಮೆತ್ವರ್ಣ ನೀತಿಯ ಕೈ ಮುಖಾಂತಿ ಕಥಾಕರಣ මැතිවරණ නීතිය කියලා ඔබ හැමෝම අපි සාකච්ඡා කරන්නේ මේ ආණ්ඩුක්‍රමස්ථාව සහ වෙනත් අනපනත් වලින් මැතිවරණ කාලය තුළ ක්‍රියාත්මක කරන්න අපිට ලබා දීලා තියෙන නෛතික විධිදා. ඉතින් මුලින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපේ පරමාර්ථය ලෙස ප්‍රකාශ කරනවා නිදහස් හා සාධාරණ මැතිවරණ කරැත්ති. අපේ පරමාර්ථයේදී නිදහස් හා සාධාරණ නැතිවරණ පැවැත්වීම. ඒතකොට නිදහස් හා සාධාරණ නැතිවරණ පැවැත්වීම සඳහා අපි බලපැවැත්වෙන නැතිවරණ නීති තමයි මේ නැතිවරණ නීති විදිහට අපි සැලකන්නේ. එතකොට දැල්වත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103 104 ඊට අමතරව ඡන්දයෙන් යන ලියාපදිංචි කිරීම ජනාධිපතිතුමාගේ පැවැත්වීම සාකච්ඡා කරන මාතෘකා සියල්ල ඒ වගේම 1946 නැතිවරණ රාජාඥා ඒකේ සියල්ලම නිෂ්ප්‍රභා කරලා නැහැ ඒකේ දැනටත් භාවිතා කරන කොටස් තියෙනවා ඒ වගේම 1948 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පළත මේ අපි මේ පාර්ශ්වයේ එක්තරණයේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම 1948 අංක 1 දරන පාර්ලිමේන්තු නැතිවරණ පළත 2017 අංක 17 දරන පළාත් සභාව නැතිවරණ පළත පළාත් පාලන ඡන්දයෙන් සීමාඥා පළත 292 අධිකාරය 1981 අංක 4 දරන ජනමත විචාරණ පළත ඒ වගේම ඊට අමතරව අපි මේ නැතිවරණයේදී තවත් පළාත් කීක සංශෝධන කරගත්ත අපි 1980 අංක 44 දරන ඡන්දයෙන් ලියාපදිංචි කිරීමේ පළතට 2020 අංක 22 සංශෝධනය අරගෙන අවුරුදු 1000ක සම්පූර්ණ වෙච්ච ගමන් උරුවැසියන්ට ඡන්දය කියලා බාන්නේ. ඒ වගේම 2023 අංක 21 දරන වැදගත් විශේෂ විධිදාන පනතගෙන ඒක උඹද ඒකේ ප්‍රධාන කාරණා දෙකක් අපි සංශෝධනය කරා. දැන් මැතිවරණ කාලය තුළදී සිද්ධ කරනවා වූ මැතිවරණ ධර්මවලදී මෙතෙක් කිය පනන අනපනතර තිබ්බේ රුපියල් 100ක්, රුපියල් 300ක්, රුපියල් 500ක් වගේ දඩ මුදල් අය කිරීම මේ පරතමගින් ඒක ගෙනත් තියෙනවා. දැන් පොස්ට් වෙල් ගෙවුවත් ලක්ෂ 3ක් වෙනකන් දඩ නියම කරන්න පුළුවන් විදියට නීතිය ශක්තිමත් කරලා තියෙනවා. ඒ වගේම ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා මේ සියලු දඩ මුදල් වැඩි කරලා තියෙනවා මේ පනතේ. ඒ වගේම මේ පනතේ තවත් විශේෂත්වයක් තමයි මෙතෙක් ඡන්ද ප්‍රසන් සඳහා ඉදිරිපත් කරන්න තිබ්බ කාලය දින 21යි. ඒක අපි දින 42ක් දක්වා වැඩි කරගෙන මේ 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 අනුමතින් සංශෝධනය කරගෙන තිනවා ඒ තිබ්බ සියලුම එතනේ අපි දැන් කලින් කියපු 50 වල ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවරයා පළාත් සභා සහ පළාත් පාලන නැතිවරණ වල තියෙන දැඩි මුදල් සංශෝධනය කිරීමක් කරලා තිනවා. ඒ වගේම නැතිවරණ ප්‍රදේශ සංවිධානය ඉදිරිපත් කිරීම කියන එක සංශෝධනය කරගෙන තිනවා. ඒ වගේම විශේෂිතව